ක්‍රිකට් තරගයක කඩු රකින්න වගේ හැම පන්දුවකටම එක විදිහට අවධානය යොමු කරගෙන ඉන්න ඕන ක්‍රීඩකයෙකුටසක් තමයි ස්ලිප් ක්‍රීඩකයෝ කියන්නේ. දඟ පන්දු යවන්නන්ට වගේ වේග පන්දු යවන්නන්ටත් ස්ලිප් වල පන්දු රකින්න එක ලෙහෙසි නෑ. ගොඩක් වෙලාවට ස්ලිප් ක්‍රීඩකයෝ විදිහට යොදාගන්නේ හොඳ ඇහැක් තියෙන ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රීඩකයෝ. 2015 අවුරුද්දේ ඉඳලා මේ විදිහට ස්ලිප් ක්‍රීඩකයෝ විදිහට හොඳට පන්දු රකපු ක්‍රීඩකයෝ නරකට පන්දු රකපු ක්‍රීඩකයෙකුනුත් ශ්‍රේණිගත කිරීමක් කරලා තියෙනවා. මේ විදිහට අවසාන අවුරුදු තුනේ හොඳට පන්දු රකපු ස්ලිප් පන්දු රකින්න අතරේ පස්වෙනි තැන දිනාගෙන ඉන්නේ කොදෙව් ක්‍රීඩකයෙක් වෙන ජෙරමියන් බ්ලැක්වුඩ්. ඔහුගේ සාර්ථක වීමේ ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 88%. හොඳ මාය අතරේ හතරවෙනි තැන දිනාගෙන ඉන්නේ අපේ ධනංජය සිල්වා. ධනංජය සාර්ථක වීමේ ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 92%. තුන්වෙනි තැන ඉන්නේ වේග පන්දු යවන්නෙක් වුණත් දක්ෂ පන්දු රකින්නෙක් විදිහට වැඩ පෙන්නන කොදෙව් ටෙස්ට් නායක ජේසන් හොල්ඩර්. හොල්ඩර්ගේ සාර්ථක වීමේ ප්‍රතිශතය 93%. දෙවෙනි තැන ඉන්නේ තවත් අපේ රටේ ක්‍රීඩකෙක්. ඒ තමයි කුසල් මෙන්ඩිස්. මහලගින් පස්සේ ශ්‍රී ලංකාව සොයාගත්ත සුරක්ෂිතම ස්ලිප් ක්‍රීඩකෙක් විදිහට තමයි කුසල්ව හඳුන්වන්නේ. කුසල්ගේ සාර්ථක වීමේ ප්‍රතිශතය 93%. 2015 අවුරුද්දේ ඉඳලා ස්ලිප් පන්දු රකින්නෙක් විදිහට අඩුම වැරදි කරපු සාර්ථකම පන්දු රකින්න තමයි ෆැට් ඩුප්ලෙසි. දකුණු අප්‍රිකාන වේග පන්දු බලකායට ස්ලිප් වල ඉඳන් හොඳ සහයක් දෙන ඩුප්ලෙසිගේ සාර්ථක වීමේ ප්‍රතිශතය 96%ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඔය හොඳ අතරේ නරකම අයත් ඉන්නවා. මේ විදිහට ස්ලිප් වල ඉඳන් වැඩිම වැරදි කරපු පන්දු රකින්නා විදිහට සටහන් වෙන්නේ එංගලන්ත කණ්ඩායමේ ඇලිස්ට්‍රා කුක්. කුක්ගේ සාර්ථක වීමේ ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 70%ක් විදිහට. නරකමයිගෙන් දෙවෙනි තැන ලැබෙන්නේ තවත් එංගලන්ත ස්ලිප් ක්‍රීඩකයෙකුට. ඒ තමයි බෙන් ස්ටොක්. ස්ටොක් සාර්ථක වීමේ ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 74%ක්. නරකම පහේ තුන්වෙනියට ඉන්නේ දකුණු අප්‍රිකා ආරම්භක ප්‍රතිකරු ඩී නෙල්ගා. නෙල්ගාගේ උඩ පන්දු රැක ගැනීමේ සාර්ථකත්වයේ ප්‍රතිශතය 74%ක් කියලා තමයි සටහන් වෙන්නේ. නරකමයිගේ හතරවෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් මේ දවස්වල ඒ තරම් කැමති නැති චරිතයක් වන එබී ඩිවිලියස්. ඩිවිලියස්ගේ උඩ පන්දු සාර්ථක කර ගැනීමේ ප්‍රතිශතය 75%ක්. නරකමයිගේ පස්වෙනි තැන හිමිවෙන්නේ ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කොහ්ලිට. කොලි ස්ලිප් ක්‍රීඩකෙක් විදිහට උඩ පන්දු රැක ගැනීමේ ප්‍රතිශතය 77%ක්. මේ තමයි පසුගිය අවුරුදු පහේ ස්ලිප් වල ඉඳන් අඩුම වැරදි කරපු අයගේ වැඩිම වැරදි කරපු අයගේ වාර්තාව. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කමිටු ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pd නවම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.